ඥාන සරහඳුරු මේ දැන් ප්‍රෝත්සාහ කච්ඡාවක් තිබීමෙන් කියනවා ඔය පළාත් සභා දීලා මොනවක් කරන්නද බෝගහක් හිටව ගන්න බෑ මන්නාරමින් එහාට මේ බුදු පිළිමයක් තියාගන්න එයාට මොන බුදු පිළිමද? ඔය මිනිස්සයාට මොන බෝගස්ද? බොරුනේ. පපුවට අත තියලා කියන්නේ කියන්නේ බෝගහ වඳිනවද මේ චෛත්‍ය වඳිනවද කියලා නිකන් බොරුනේ. මිනිස්සුන්ට කුණු හරුපෙන් බනින හාමුදුරුන්ට මොන බෝගස්ද චෛත්‍යයිද? බුදු හාමුදුරන්ගේ දර්ශනය පිළිපදින්නේ කියන්නකෝ. චෛත්‍ය නෙවෙයි අනිත්‍යව නෙවෙයි. දර්ශනේ වඳින්නේ කියන්නේ බුදු හාමුදුර කිව්වේ මා දකින්නට යම් කෙනෙකුට අවශ්‍ය නම් මගේ ධර්මයේ දකින්නේ කියලා. චෛත්‍ය දකින්නේ කියලා නෙවෙයි බෝගස් දකින්නේ කියලා නෙවෙයි කිව්වේ බුදු හාමුදුරෝ. මගේ ධර්මයේ දකින්න. ඒ ධර්මයේ දකින්නේ කියන්නේ. එතකොට ඔය වගේ පහත් තත්වයකට වැටෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ ඔය උතුරු නැගෙනහිර සංචාරකෙන් පස්සේ තමයි මේ හුඟ කාලයකට පස්සේ ඇවිත්. එයා විතරක් නෙවෙයි ඔයාට වඩාත් සිය වාරයක් මං සංචාරය කළා තියෙන උතුරු නැගෙනහිර. මතක තියාගන්න. උතුරේ ඉන්න දෙමළ මිනිහෙකුට යන්න පැවැරි කාලෙත් මම උතුරේ ගියා 80 ගණන් වල යුද්ධ කාලේ මම මේ මේ එයාර්ෆෝස් හෙලිකොප්ටර් එකේ මම ගිය මිනිහෙක්. ඉතින් නිකන් බොරු කතා කරන්න එපා. බෝගහක් චෛත්‍යයක් ඕනේ පැත්තේ බෞද්ධයෝ ඉන්නවා නම් වන්දනාමාන කරන්න ඒක ඕනේ. බොරුවට ගිහිලා ගම් වල ගිහිලා මේ ඕවයි නෙවෙයි බෞද්ධ දර්ශනේ තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ දර්ශනය හරියට කියවන්නේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ දර්ශනය මොකද්ද කියලා. ඒකේ කොහෙවත් නැහැ. චෛත්‍ය පටන් ගත්තේ මේ ක්‍රිස්තු වර්ෂ 400කට විතර පස්සේ චෛත්‍ය පටන් ගත්තේ. මතක තියාගන්න. අශෝක අධිරාජ්‍යගෙනුත් පස්සේ චෛත්‍ය පටන් අරගත්තේ. බෝගස් පටන් අරගත්තේ. එතකම් බෞද්ධ දර්ශනේ ආවේ. උන්වහන්සේ කියන්නේ මේ බලේ බෙදීමක් අවශ්‍ය නැහැ. ඕකේ සංචාරයෙන් තේරුණා ඕන. එයා දන්න බලේ බෙදීමක් තියනවාද? එයා ලෝක ගැන දන්නවද? ජාත්‍යන්තර ගැන දන්නවද? දන්න මිනිහෙක්ට කතා කරන්න කියලා. තමන්ගේම භික්ෂුන් වහන්සේලාට තපෝවනයේ භාවනා කරන හාමුදුරන්ට කුණුවarpෙන් බණින මිනිසුන්ට පොන බෞද්ධ දර්ශනේ.